ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ් ශ්‍රී ලංකාවේ ප්‍රියතම ලෙමන් පෆ් අති විශිෂ්ට මංචි ලෙමන් පෆ් අප නියම වූ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් මහර බන්ධනාගාරයෙන් පිටව ගියේ අද පස්වරුවේ. අනතුරුව ධම්මාලෝක හිමියන් අද පස්වරුවේම කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණයේ වෙත පැමිණ අප කොන්දේසි සඳහා අත්සන් තැබුවා. පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණෙන් ඉල්ලා තිබුණේ අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන්ගේ ආධාන පූජෝත්සවයට සහභාගී වීම සඳහා විත්තිකාර හිමි නම අපමත මුදාහරින ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසයි. ධම්මාලෝක හිමියන්ගේ ජනප්‍රියත්වයද සලකා බලා අදාළ නියෝගය නිකුත් කරන ලෙස නීතිඥයන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැවසුවේ ජනප්‍රියත්වය මේ සඳහා සාධකයක් නොවන අතර නීතිය කාටත් එක හා සමාන බවයි. නමුත් නාහිමි ආධාන පූජෝත්සවයට සහභාගී වීම සුවිශේෂී කරුණක් ලෙස සලකා විත්තිකාර හිමි නම රුපියල් ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට විනිසුරුවරයා නියෝග කළා. මාව හිරේ දැම්ම කියලා මං කාත් එක්කවත් තරහ නැහැ. බණ කියපු හාමුදුරු කෙනෙක් හැටියට මං කවදාවත් බොරුවක් කියලා නැහැ. මම කියන්නේ මේ බෞද්ධ සංස්කෘතියට බලවත් පහරක් එල්ල කරනවා අලි අත්අඩංගුවට ගනිමින්. අම්මලාව කැලේ මරනවා නම් ඒක අල්ලලා ඒකට දඬුවම් කරන්න ඕනේ. අත වශයෙන් මේකට මමත් විරුද්ධයි. හැබැයි මේ හීලේ අලින් පන්සල් වල ඉන්න අල්ලගෙන ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන කරන වැඩේ තුල වෙන වැඩපිළිවෙලක් යන්නේ. කරුණා කරලා මං කියන්නේ පින්වත් ජනාධිපතිතුමාටත් අනිත් සියලුම බලධාරීන්ටත් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න.